ප්‍රසිද්ධ අක්ෂර චරිතාංග රංගන ශිල්පිනියක් මේ දිනවල විවිධ නිර්මාණ හරහා ඇය රංගනයෙන් ඔබට සමීප වෙනවා කලා ශාස්ත්‍රයේ විශේෂ ලකුණක් බඳු ඇය මේ විදිහට සතියන්ත වුවත්පත්කට ඇගේ අදහස් දක්වලා තිබුණා දිවිතුරා නාට්‍යයේ ඔබ සුජීව එක්ක එකට රංගපෑම ප්‍රතික්ෂේප කළා කියන්නේ ඇත්තද මුලින් මම ඒකට බෑ කිව්වේ සුජීවගේ මූණ බලාගෙන රණ්ඩු වෙන්න බැරි නිසායි ඒකට හේතුව මට සුජීවට බණින්න කිව්වොත් hina යනවා වෙන නළුවෙක් එක්ක රංගපෑවනම් හොඳට බණින්න පුළුවන් මේ ටෙලිනාට්‍යයේ අපිට හොඳ දරුව දෙන්නෙකුත් ලැබුණා ගොඩක් අය හිතන්නේ ඒ මගේ බබාලා කියලා මොකද අපේ ස්වභාවය එක වගේ බබාලා දෙන්නයි මමයි ඒක පේලියට වාඩි වෙලා ඉද්දී සුජීවටත් hina යනවා ඔබ රූපයට වඩා රංගනයෙන් තමාව ඉස්මතු කරන්න උත්සාහ කරනවා නේද මටත් එක්තරා කාලයක සුන්දර රූපයක් තිබුණා මං හරි ලස්සනයි හැඩයි ලස්සන කොණ්ඩයක් තියෙනවා කියලා ගොඩක් අය කියපු කාලයක් තිබුණා ඒ කාලෙදිත් මගේ රංගපෑම ඇගීමට ලක් වුණා රංගනයේදී වැදගත් වෙන්නේ රංගන පරාසය සහ ඒට ගැළපෙන හැඩේ කොහොමද හදාගන්නේ කියන දේ බුද්ධියෙන් චරිතයකට අවශ්‍ය දේ එකතු කරගත්තොත් තමයි චරිතයක් නිසියාකාරව නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ ටෙලිනාටි ශාස්ත්‍රයේ තියෙන දැඩි තරඟකාරීත්වය ශිල්පීන්ට අසාධාරණයක් නෙවෙයිද 100%ක අසාධාරණයක් වෙනවා ශිල්පියෙක් උදේ පාන්දර රූගත කරන තැනට අරගෙන ගිහින් හවස 5ට විතර රූගත කිරීම පටන් අරන් පහුවදා උදේ පාන්දර වෙනකන් ටාගට් කවර් කරලා වැඩ ගන්නවා සමහර වෙලාවට ශිල්පීන්ට කැමැතිය හරියට වැසිකිලි පහසුකමක්වත් නැහැ මාත් නිෂ්පාදනයට සම්බන්ධ වෙලා තියෙනවා ඒත් මම නම් ටාගට් කවර් කරන්න කියලා ශිල්පීන්ව මරව මරව වැඩ ගන්නේ නැහැ කලාකරුවන්ට වෘත්තිමය තත්ත්වයක් ඇති කිරීම ගැන ඔබේ අදහස මොකද්ද කලාකරුවන්ට වෘත්තිමය භාවයක් හදන්න කියලා අපි කොච්චර කිව්වත් එක ආණ්ඩුවක්වත් ඒක කරලා දෙන්නේ නැහැ අපේ රටේ කලාකරුවෝ කී දෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියද ඉන්නවද ඒත් කවුරුත් පුටු රත් කර කර ඉඳලා අපරප්‍රසාද ගත්තා මිසක් කලාකරුවෝ වෙනුවෙන් කතා කරලා නැහැ විවාහ ජීවිතේ වගේම ඔබයි සුජීවයි කලා ජීවිතේත් හොඳින් පෑහිලා නේද විවාහ වුණාට පස්සේ අපි දෙන්නා කතා කරගත්ත හොඳ නිර්මාණ කරමු කියලා. අපි දෙන්න මුණ ගැහුනේ ස්වභාව ධර්මයේ ආශිර්වාදය නිසා කියලා හිතෙනවා. අපි දෙන්නට තව වැඩ කරන්න තියෙනවා. අපි කරපු ලෝරන්ස් මනමාලි වේදිකා නාට්‍ය සුපර්ණා චිත්‍රපටයේ සහ ඉන්ටර්නැෂනල් නාට්‍යයත් විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා කියලායි ඇය අවසානයේ කියලා තිබුණේ. सब्सक्राइब करला නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ channel එකට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.